සිරුදනාවම ආදරෙන් පිළිගන්නවාදත් රෝ සිනමා ප්ලස් වෙතින් නරන්නෙන තවත් වීඩියෝ එකකට. ඔන්න ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ 2023 වසරේදී නිකුත් වුණු ඉන්දියන් වෙබ් සීරීස් එකක් වෙන ආක්‍රීසයි ටීවී සීරීස් එකේ 6 වෙනි එපිසෝඩ් එක. මේක තමයි සීරීස් එකේ අන්තිම එපිසෝඩ් එක. ඔයා තවමත් අපේ කලින් එපිසෝඩ් බලලා නැත්නම් උඩ තියෙන කාඩ් එකෙන් හරි ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් හරි අනිවාර්යෙන් බලලා ඉන්න කියලාත් මතක් කරනවා. ඒ වගේම රෝ සිනමා ප්ලස් අපේ YouTube channel එක subscribe කරන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්න අමතක කරන්න එපා. කලින් එපිසෝඩ් එකේ ඉවර වුණේ බුවන් එයාගේ පවුලේ අයට අක්ෂය සාධනා කියන චාරිත්‍රය කරන්න ඕනි කියන ගමන්. මේ එපිසෝඩ් එක පටන් ගනිද්දිම අපිට පෙන්වන්නේ රාජාවත් පවුලේ සතුටින් වෑන් එකක ගමනක් යමින් ඉන්නවා. මේ වෙලාවේදී වාහනේ එළවන ආදේශක නිඳ ගින් වාහනේ පාලනයේ ගිලිහිලා වාහනේ ප්‍රපාතයකින් පල්ලෙහාට වැටෙන්න යනවා. ඒ වෙලාවේදී බුවන් කියනවා බය වෙන්න එපා තාත්තා පිට එක ඉන්නවා කියලා. ඉතින් වාහනේ කැරකිලා ප්‍රපාතයෙන් වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි වාහනේ නවතිනවා. ඉතින් මේ ටික අනන්‍යා ඩයරිය තිබිලා කියවනවා. පස්සේ පෙන්නන්නේ බුවන් ආදීෂ් සහ යාගේ අම්මා එක්ක ගිහින් අංශිකාට අලුතෙන් හෙව්ව මනමාලයා ගැන කතා වෙනවා. මේ කතා වෙන්නේ අමන් ගැන. මෙයාලා බයෙන් ඉන්නේ අංශිකා අමන්ට අකමැති වෙයි කියලා. ඒතිතින් අංශිකා අමන්ට කැමති වෙනවා. ඒ වගේම මෙයාලා ළඟින් ආශ්‍රය කරන්න පටන් ගන්නවා. අමන් වැඩ කරන්නේ බැංකුවක. ඒක නිසා බුවන් අමන්ගෙන් එයාලට රස කැවිලි ව්‍යාපාරයක් පටන් ගන්න ණයක් දෙන්න පුළුවන්ද කියලා අහනවා. අමනුත් මේකට කියනවා ඔව්, ඔයාලට ව්‍යාපාර ණයක් අපේ බැංකුවෙන්ම ගන්න පුළුවන් කියලා. ඉතින් මේ සේරම දේවල් අනන්‍ය ඩයරිය තිබිලා තමයි කියවන්නේ. පස්සේ අනන්‍ය අමන්ට කතා කරලා අහනවා රාජවත් පවුල බැංකු ණයක් ගත්තද කියලා. එතකොට අමන් කියනවා ඔව්, එයාලගේ රසකැවිලි ව්‍යාපාරයේ වෙනුවෙන් රුපියල් කෝටි 2ක ණයක් ගත්තා කියලා. ඉතින් මේ ගැන අමන් කලින් නොකියුව එක ගැන අනන්‍ය අහති අමන් කියනවා මම ඒ ගැන ඔයාලට කිව්වේ නැත්තේ මම හිතුවේ නෑ මේ ණය සම්බන්ධදී රාජවත් පවුලේ මරණයට සම්බන්ධ ඇති කියලා. ඒක නිසා මම ඒක ගැන වැඩිය හිතුවේ නැහැ කියලා. ඊට පස්සේ පෙන්නනවා කොහොම හරි බුවන් බැංකුවෙන් ඉල්ලපු ව්‍යාපාර ණය මෙයාලට අනුමත වෙනවා. ඒ වගේම ආදේශ් බුවන්ට ස්තුති කරනවා. පස්සේ පවුලේ අය එකට ඉඳෙද්දි බුවන් කියනවා තාත්තා සතුටින් නෙවෙයි ඉන්නේ, තාත්තට මුක්තිය ඕනේ කියලා. ඉතින් ඒ වගේම අපි රසකැවිලි කඩේට ණයක් ගත්තා, ඒක කරගෙන යන්නත් ඕනේ කියලා. ඉතින් මේකට මොකද කරන්න කියලා පවුලේ අය අහද්දි බුවන් කියනවා සේරටම කලින් අපි අංශිකාට පූජාවක් කරන්න ඕනේ කියලා. මෙයාලා අංශිකාට අමුදු පූජාවක් කරනවා. මෙතනදී අංශිකා ගහක් කසාද බඳිනවා වගේ වැඩක් තමයි කරන්නේ. ඉතින් පස්සේ බුවන් සහ එයාගේ වයිෆ් ව්‍යාපාරේ පටන් ගන්න එක ගැන කතා කරනවා. බුවන් කියනවා ගිවිස ගැනීමෙන් දවස් 15කට පස්සේ ඕනම දෙයක් කරන්න සුබයි කියලා. මේක නිසා බුවන්ගේ බිරිඳ කියනවා එහෙනම් අපි ළඟ දැන් සල්ලි තියෙන එකේ අපි හෝල් එකක් එහෙම බුක් කරලා අලුත් ඇඳුම් ගමු, අපි කාටද ආරාධනා කරන්න කියලා බුවන්ගෙන් අහනවා. ඒත් බුවන් කියනවා කවුරුත් ඕනේ නැහැ, අපි පවුලේ අය විතරක් ඇති. ඒ වගේම අපේ පවුලේ දේවල් පිට කවුරුත් දැනගන්න බෑ කියලා. අපේ රෙජිස්ටර් ටික ගැනත් ඇහැ ගහගෙන ඉන්න කියලා. එදිනින් කට් කරලා අපිට පෙන්නන්නේ බුවන් රැවලා බලකූඩුව ළඟට ගිහින් රෙජිස්ටර් ටික බලකූඩුවේ හංගනවා. ඊට පස්සේ පෙන්නනවා ආදේශ්ව ළමයි ආංශිකා බුවන් මේ හැමෝම ආංශිකාගේ ගිවිස ගැනීමේදී නටන්න නැටුම් පුරුදු වෙනවා. පස්සේ රෑ බුවන් නිදාගෙන ඉඳි බුවන්ට ආපහු හීනෙන් යාගේ තාත්තාව පේනවා. මෙතනදී තාත්තා කියනවා බුවන්ට මට දැන් විමුක්තිය ඕනේ, ඒක නිසා පවුලේ වගකීම ඔයා ගන්න කියලා. ඊට පස්සේ බුවන් එයාගේ වයිෆ් එක කතා කර කර ඉන්නවා. මෙතනදී බුවන් වයිෆ්ට කියනවා තාත්තා ගෙදර ලිය කියවිලි එක්ක අර පූජාවේ කොලේකුත් තියලා තාත්තට ඕනේ අපි අක්ෂය සාධනා පූජාවෙන් ප්‍රයෝජන ගන්න, ඒක සමහර විට තාත්තගේ අවසන් කැමැත්ත වෙන්නේ නැති කියලා. පස්සේ පෙන්නනවා බුවන් සහ එයාගේ පවුලේ අය සංස්කෘත භාෂාවෙන් මන්ත්‍ර වගයක් කියනවා. මේ වෙලාවේදී තාත්තා ආවේශ වෙලා ඉන්න බුවන් කියනවා ඔයාලා මොනවත් ගැන සතුටු වෙන්න එපා, ඒ වගේම ඔයාලා ඉදිරියට කරන්න ඉන්න
වැඩ හරියටම වෙන්න ඕනේ නම් වසර 400කට පස්සේ සියලුම ග්‍රහයින් එකතැනක පිහිටනවා. එතකොට මේ අක්ෂය සාධනා පූජාව සම්පූර්ණ කරන්න කියලා. ඉතින් පස්සේ බුවන් මේ පූජාව කරන විදිය ගැන එයාගේ පවුලයට පැහැදිලි කරනවා. ඉතින් බුවන් කියනවා අපි නිශ්චලව හිටගෙන ඉන්න ඕනේ කියලා. ඉතින් මේක ගැන පවුලේ අය අහද්දී බුවන් කියනවා අපි බෙල්ලට තොණ්ඩුවක් දාගෙන ස්ටූල් එකක් උඩ හිටගෙන ඉන්න ඕනේ හරියට ගස්වල බැල් එල්ලෙනවා වගේ කියලා. අපි එහෙම හිටගෙන මන්ත්‍ර ජප කරන්න ඕනේ කියලා. අපි ඉස්සරහා වතුර භාජනයක් තියලා ඒක රතු පාට වෙනකොට තාත්තා අපි ඉස්සරහා පෙනී ඉන්නවා කියලා බුවන් කියනවා. ඉතින් තාත්තා අපි ඉස්සරහා පෙනී ඉන්න අවසාන පාර මේක. මෙතනින් පස්සේ අපේ හැම වැඩක්ම සාර්ථක වෙනවා කියලත් බුවන් කියනවා. ඉතින් පවුලේ සමහර අය මේක ගැන අනම්මනම් කිව්වත් පස්සේ පවුලේ ඔක්කොම අය මේකට කැමති වෙනවා. ඉතින් ආදේශ සහ බිරිඳ ළමයි මේකෙන් ඈඩ් කරලා තියමු කියලා කිව්වත් බුවන් කියනවා බෑ ළමයිනුත් මේක කරන්න ඕනේ කියලා. අපි 11 දෙනාම මේක කරොත් තමයි පූජාව සාර්ථක වෙන්නේ කියලා. ඉතින් පස්සේ ළමයිනුත් මේක කරන්න කැමති වෙනවා. මෙයාලගේ අම්මට හරියට ඇවිදින්න බැරි එකේ කොහොමද ස්ටූල් එකක් උඩ හිටගන්න කියලා අහද්දි බුවන් කියනවා මම ඒකටත් විකල්පයක් හොයාගන්නම් කියලා. ඉතින් මේ පූජාව ගැන එයාගේ පවුලේ අයට පැහැදිලි කරන දැනින් මේ රෙජිස්ටර් වල ලියලා තියෙනවත් ඉවර වෙනවා. ඉතින් අන්තිමට ලියලා තියෙන්නේ සියලුම ග්‍රහයන් අපිත් එක්ක ඉන්නවා කියලා. ඉතින් මේක අනන්‍ය කියවලා පොත එතන ළඟ තිබුණු මේසයක් උඩින් තියනකොට පොතේ පිටු අතර තිබිලා එක බස් ටිකට් එකක් බිම වැටෙනවා. ඉතින් මේක අරන් බලන අනන්‍ය දකිනවා ඒක බුවන් එයාලගේ කලින් ගමට ගියපු බස් ටිකට් එක කියලා. මේ සිදුවීම වෙන්න සතියකට කලින් තමයි බුවන් ගිහිල්ලා තියෙන්නේ. මේක ගැන සැක හිතෙන අනන්‍ය අමන්ට කතා කරලා ඒ වෙලාවෙම තවත් මොකක් හරි හොඩුවාවක් ඒ ගමෙන් හොයාගන්න පුළුවන් වෙයි කියලා පිටත් වෙනවා. මෙයාලා ඒ ගමට ගියාට පස්සේ රාජාවත පවුල කලින් හිටපු ගෙදරට යනවා. ඉතින් මෙයාලා බෙදිලා ගිහින් මොකක් හරි හොයාගන්න පුළුවන්ද කියලා බලනවා. මේ අතරෙදි එක කබඩ් අල්මාරියක තිබිලා අනන්‍යට අර අක්ෂය සාධනා කියන පූජාවට අයිති කොලයක් හම්බ වෙනවා. මේක දිගහැරලා බලනකොට අනන්‍යට මේක තියෙන සංස්කෘත භාෂාව තේරෙන්නේ නැති නිසා සංස්කෘත භාෂාව දන්න කෙනෙක්ට ඒ කොලේ ෆොටෝ එකක් යවලා ඒක පරිවර්තනය කරලා එවන්න කියලා. පස්සේ අනන්‍ය මේ කොලේ ආපහු තිබුණ විදියටම නවනකොට ඒ කොලේ පිටිපස්සේ ඇඳලා තියෙන එක ගහක් දකිනවා. ඉතින් මේත් එක්කම අනන්‍ය දකිනවා ඒ ගහම එතන තියෙන බිත්තියේ ෆොටෝ එකක් තියෙනවා. ඉතින් මේ වෙලාවේ අනන්‍යට මතක් වෙනවා එයාලා අර රෙජිස්ටර් වල තිබිලා හොයාගත්ත සංස්කෘතික වචන ටිකේ තේරුම. ඒකේ තිබිලා තියෙන්නේ එක්සත්කම අපේ බලයයි අපි එකට පියාසර කළ යුතුයි කියලා. ඉතින් ආපහු බිත්තියේ තියෙන පින්තූර දිහා බලන අනන්‍යට ඒ පින්තූරේ ගහේ වැල් එල්ලෙන විදියටම එල්ලලා තිබුණු රාජාවත් පවුලේ අයගේ සිරුරු මතක් වෙනවා. පස්සේ පින්නන්නේ බුවන් එයාගේ පවුලේ අයට කියනවා මේක තාත්තව දකින්න ලැබෙන අවසාන අවස්ථාව. ඒක නිසා හැමෝම මේ චාරිත්‍රය හරියටම කරන්න ඕනි කියලා. ඔයාලා ගිහින් අලතු අදින්න වගේම ඔයාලට දුන්න තැන්වලටම එන්න කියලා. ඉතින් මේ දේවල් ගැන හිත හිතම අනන්න යනවා අර ගහ තියෙන තැනට. ඉතින් මේ ගහ දිහා බලන් දෙද්දි එදා රෑ වුණේ මොකක්ද කියලා අනන්‍යට තේරෙනවා. ඉතින් රාජාවත් පවුලේ අය මේ වැඩේ කරන්න ලෑස්ති වෙනවා. බුවන් එයාගේ අම්මට එල්ලෙන්න තෝරගෙන තියෙන්නේ ඇඳ. ඉතින් මෙයා උඩින් බෙල්ට් එකක් ගැට ගහලා ඒකේ තොණ්ඩුව ගැට ගහනවා. ඒ වගේම බුවන් එයාටම අත් දෙක ලණුවකින් ගැට ගහ ගන්න පුළුවන්ද කියලාත් බලනවා. මේ වෙනකොට අර අනන්‍ය සංස්කෘත භාෂාව පරිවර්තනය කරන්න කියලා දුන්නු කෙනා ඒක පරිවර්තනය කරලා ඉවර වෙලා ඒ ගැන අනන්‍යට කියන්න කෝල් කරනවා. ඉතින් මේ ගැන අනන්‍යට කියද්දි අනන්‍ය කියනවා මම ඒ ගැන දැනටමත් දන්නවා කියලා. දැන් පෙන්නනවා එදා රෑ මොකද උනේ කියලා. තමන්ට දුන්නු තැන්වලම රාජාවත් පවුලේ හැමෝම තමන්ගේ තොණ්ඩු දාගන්නවා. ආදේශ සහ බුවන් මෙයාගේ අත් සහ ඇස් ගැට ගහනවා. අන්තිමට බුවන් ආදේශ්ගෙත් ඇසුයි අතුයි ගැට ගහලා එයා අර වතුර භාජනේ ඉස්සරහට තියලා
බෙල්ලට තොණ්ඩුවක් දාගෙන එයාගෙත් ඇස් බැඳගෙන අද්දේට ගහ ගන්නවා. මෙයාලා හිටගෙන ඉන්න ස්ටූල් උඩ ආච්චි ඉන්නේ ඇඳේ. ඉතින් පස්සේ මේ හැමෝම එකට මන්ත්‍රයක් කියන්න පටන් ගන්නවා. මේ මන්ත්‍රයේ ටික වෙලාවක් කියේ කියේ ඉඳෙද්දි බුවන් එයාගේ ඇස් බැඳලා තිබුණු එක ගලවලා බලනවා. වාජනයේ වතුර රතු පාට වෙලාද කියලා. තාම කිසිම වෙනසක් නැහැ කියලා දකින බුවන් පල්ලෙහාට ඇවිත් දුකෙන් තාත්තා කියනවා. ඉතින් මේත් එක්කම එයා ගහේ තිබුණු වැල් වගේක් දැකලා මෙයාට දෙයක් මතක් වෙනවා. පස්සේ බුවන්ට මතක් වෙනවා එයාගේ තාත්තා කියපු දෙයක්. මේ චාරිත්‍රය හරියට කෙරුවේ නැත්නම් පවුල විනාශ වෙනවා කියලා. ඒ වගේම කවදාවත් මට සැනසීමක් ලැබෙන්නේ නැහැ කියලා. පස්සේ බුවන් එයාගේ අම්මා ළඟට ගිහින් තාත්තා වගේ එයාට කතා කරනවා. එයා කියනවා ඔයා තමයි මේ පවුලේ ඉන්න වැඩිහිටියා. ඔයා අනිත් අයට මඟ පෙන්වනවා නේද කියලා. බුවන් එයාට හැරමිටිය දීලා ඔයා මම කියන විදියට කරනවා නේද කියලා අහනවා. පස්සේ බුවන් ලනු කැරල්ලක් අරගෙන හැමෝගෙම ස්ටූල් වල පටලවලා අම්මගේ හැරමිටියෙත් පටලවලා ඉතුරු කෙලවරවල් දෙක එයාගේ අතින් අල්ල ගන්නවා. පස්සේ මෙයත් බෙල්ලට තොණ්ඩුව දාගෙන එයාගේ අම්මා හැරමිටිය අල්ලනවත් එක්කම ලනුව අදිනවා. මේක නිසා අම්මගේ හැරමිටිය ලිස්සලා අනිත් අයගේ ස්ටූල් ටික පැත්තකට විසිවෙන නිසා මෙයාලා හැමෝගෙම බෙල්ල හිරවෙලා මැරෙනවා. ඉතින් බුවන් මැරෙන අන්තිම මොහොතේදී එයාට අර වතුර බාජනේ රතු පාට වෙනවා පේනවා. ඒ වගේම ඒකෙන් තාත්තවත් පේනවා. ඉතින් දැන් මේ පවුලේ ඔක්කොම එකම වෙලාවෙදී මැරිලා ඉවරයි. අනන්‍ය එයාගේ කණ්ඩායමයට පැහැදිලි කරලා කියනවා. ඒ වගේම මෙතනදී බුවන් වැරදි වුණත් ඒක නොදනුවත්කමට සිද්ධ වුණු දෙයක්. කොටින්ම කිව්වොත් මේ නඩුව මනෝවිද්‍යාත්මකව අවුල් වුණු නඩුවක්. එතනදී බුවන්ගේ පවුලේ අය වැරදි කියලා කියන්නත් බෑ. ඒ වගේම බුවන් වැරදි කියලා කියන්නත් බෑ. මොකද ඒක එයාලගේ ප්‍රශ්නයක් නිසා. ඉතින් මේත් එක්කම මේ කතාව ඉවර වෙනවා. මේ විදියට ආක්‍රිසයි ටීවී සීරීස් එකේ එපිසෝඩ් 6 පුරාවටම ත්‍රාසය, බීතිය, කුතුහලය මේ හැම දෙයක්ම බොහොම ලස්සනට එකතු වෙලා තියෙනවා. තවත් වෙබ් සීරීස් එකක්, ටීවී සීරීස් එකක් ගැන කතා කරන්න ඉක්මනින්ම මුණ ගැහුවෝ. එතකම් තවමත් රූ සිනමා ප්ලස් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඉක්මනින්ම channel එක subscribe කරන්න අමතක කරන්න එපා. හැමෝටම සුබ දවසක් වේවා.